අයබෝන් චුටි දුවේ පුතේ ඇහෙනවද ටීචර්ව ඇහෙනවද ඔව් ටීචර් හා හරි ටීචර් අද ඔව් ටීචර් හා හරි පැටියෝ අද අලුතෙන් ඇවිල්ලා ඉන්නවද අලුතෙන් ආපු ලම් කට්ටි ඉන්නවද ටීචර් දුන් අබේ ආවේ අදනි අදනි ආවේ ටීචර් හරි පැටියෝ හරි හරි පැටියෝ හරි අද ආපු අය හැමෝම ආදරෙන් පිළිගන්නවා ටීචර් අය ලර්නින් කොලේජ් ආයතනයේ ආදරෙන් පිළිගන්න පුතේ ඔයාලව ඉතින් හරි හරි අලුතෙන් ආපු හැමෝම ආදරෙන් පිළිගන්නවා හොඳද දැන් අපි ඉස්සරහට වැඩ ටික කරගෙන යමු කොහොද මේ හිටපු අය ඉන්නවද පන්ති හිටපු අය අපි අශාන් එහෙම කොහෙ ඉන්නවද හසිනි නැද්ද අශිනි ඉන්නවා කී අශාන් ආ ඉන්නවනේ හා හරි පුතේ අද මේ මට දැන් අලුතෙන් ආපු බබාලා කියන්න බලන්න අකුරු ඕ පුතේ ටීචර් පොත් පොත් මොනාද? හා පොත් මොබසයි. ඔව්. හරි පැටිය පොත් ටික ටීචර් දාන්නම් ගෲප් එකට ඔයාලගේ. අපි වැඩටි කරන් යන් අද මවුබස සිංහල ලියන්න පොතක් ළඟ තියාගන්න. හරිද? තනි රූල් පොතක්ද? ඔව්. තියාගන්නකෝ තනි රූල් පොත. මට කියන්න අකුරු ලියන්න දන්නවද කියලා? හරියට රූල් ලිය අකුරු ලියන්න. ඔව් ටීචර්. අනේ දැන් දෙක වසරේ නල් දිව්වේ. දෙක වසරේ දිව්වේ පස් රූලේනේ. දෙක වසරේ. ලොකුට අපි අකුරු ලිව්වා. ටිකක් ලොකුයි නේද? දැන් ටිකක් ලොකුයි. නේ. හින්ද දැන් ඕන දන්නව ඔයාලා. අකුරු චුට්ටක් ලියන්න. අකුරු ලියවද මගේ පුතාලා? ලියවද අකුරු? ඔව් ටීචර්. අකුරු යාළුවෝ වර්ග තුනක් ඉන්නවා කියලා දන්නවද? අපි අකුරු තුන් විදිහකට ලියනවා. දන්නවද ඒක මොකද ඒ ක්‍රම තුන කියලා? හෂිනි කියන්න බලන්න. මොනවද අපේ අකුරු තුන? අකුරු වර්ග තුනක් තිබ්බා අපේ. මොනවද ඒ? කියමු බලන්න. ආරෝහණ අක්ෂර අවරෝහණ අක්ෂර මධ්‍ය අක්ෂර හා අන්න හරි වෙරි ගුඩ් කවුද කිව්වේ වෙරි ගුඩ් හම්දලසි ආ වෙරි ගුඩ් පුතේ ඔව් මධ්‍ය අක්ෂර මොනවද පුතේ අපි මධ්‍ය අක්ෂර කියන්නේ මධ්‍ය අක්ෂර මධ්‍ය අක්ෂර තුලේ මැද ලියන අකුරු නේද තුලේ මැද මොනවද අපි ලියන්නේ අකුරු කියන්නකෝ මනාද අපි රූල මැද ලියන අකුරු ග ග ය වගේ අකුරු නේද හරි හරි එතකොට කියමු බලන්න ඊළඟට රූල උඩ ලියන අකුරු මොනවද උඩ රූල ගෑවෙන අකුරු මොනවද අපි ඔන්න මතක් කිරීමක් කරන්නේ හොඳද අකුරු ගැන මතක් කරනවා අපි ල ල ල ල
බලන්න. ඔන්න බලන්න. ද. හරි පුටි හරි. ඔන්න බලන්න. දැන් අපි බලමු. දැන් අපි ඔය කී පකුරු ටික හරිද කියලා. බලන්න මේ යාළුවා මොනවද පෙන්වන්නේ අපිට කියලා. ආ හරි පැටි හා. ඔන්න බලන්න. හරි. දැන් ජොයින් වෙන අය බලන්න. දැන් මුකුත් දෙවුවේ නෑ පුතේ. බලාගෙන ඉන්න. ආරෝහණ. ආ ඔන්න ඉන්නවා කවුද? මධ්‍ය අක්ෂර, ආරෝහණ අක්ෂර සහ අවරෝහණ අක්ෂර නේද? තියන් බලන්න. එන මේකෙදර ඉන්නවා මධ්‍ය අක්ෂර. මේකෙදර ඉන්නවා මධ්‍ය අක්ෂර කට්ටිය බලන්න කවුද ඉන්නේ කියලා. කයන්න ඉන්නවා. කයන්න ඉන්නවනේ. යයන්න. කයන්න. කයන්න. මගේ පුතාලෝ අකුරු ලියන දන්නවද? ලියන්න දන්නවද? ඔව්. නේද? හා. මධ්‍ය අක්ෂර කිව්වේ අපි මෙන්න රූල මැද ලියන්නේ. එතකොට උඩ ගෑවෙන්නෙත් නැහැ. පහළ ගෑවෙන්නෙත් නැහැ. නේ? ඔන්න මතක තියාගන්න මැද්ද ලියන අකුරු. ඔන්න අද අමතක වෙන්න බෑ. ඔන්න දැන් ඉස්කෝලේ ගියාට පස්සේ ටීචර් කිව්වොත් මධ්‍ය අක්ෂර ලියන්න කියලා. පුළුවන් වෙන්න ඕනේ නේද? ඊළඟට බලමු. ඔන්න අවරෝහණ අක්ෂර. බලන්න පුතේ ආරෝහණ අක්ෂර කියන්නේ රූලේ උඩ ගෑවෙන අක්ෂර. අපිට කිව්ව ගමන් මොකද්ද මතක් වෙන්නේ? රූලේ උඩ ගෑවෙන අක්ෂර කියපු ගමන්. මොනවද මතක් වෙන්නේ? අපේ පාඩම කියවන්නද කියලා පාඩම් කරන්නද කියලා. අවසානික පාඩම් කරන්න. අනේ මයික් එකක් ඔන් කරගෙන කරදර කරනවා නේද අපිට? ඔන්න ආරෝහණ කියපතේ රූලේ උඩ ගෑවෙන අක්ෂර. ඊළඟට බලමු අපි. ඔන්න තියෙනවා. ඒ කවුද? අවරෝහණ අක්ෂරනේ. අවරෝහණ අක්ෂර කියන්නේ රූලෙන් පහළට යන අකුරු. බලන්න ඔන ඔය අකුරු අපි දන්නවනේ. මොටිසෝරි යනකොට එක වසරට ආපු ගමන් අපි ලියනවා පල්පුවට අලවනවා නේ. ඔන්නම කරනවා. ඊ අකුර, ඌ අකුර. එහෙම කරනවා. හරි. අනේ ඊළඟට දැන් ඔන ඔය ටික තමයි ටිච මතක් කරේ. හොඳින්ද? අද තියෙන්නේ පුතේ අපිට වෙන පාඩමක් හැබැයි තියෙන්නේ. අපි ඔන්න ඒ පාඩම කරා. අපේ ආයතනයේ ටීචර් කරපු පාඩම තියෙනවා අපේ පේජ් එකේ. ටීචර් කරපු පාඩම් තියෙනවා. හරිද? ඒ පාඩම් ටික මගේ පුතාලා බලන්න. අද අපි අලුත් පාඩමක් පටන් ගන්න. බලමු අපේ අලුත් පාඩම මොකක්ද කියලා. බලන් ඉන්නකො මොකද්ද කියලා ටීචර් දානක. මැඩම් මොන අකුරද ලියන්න ඕනේ? ඔව් අකුරු අකුරු නෙමෙයි පුතේ වෙන පාඩමක්. අද අලුත් පාඩමක් පටන් ගන්නේ. තාම පටන් ගන්නේ නැහැ ටීචර්. හරි. ඔන්න බලමු. ඔන්න බලන්න කවුද අපේ පන්තියට අද අලුතෙන් එන්නේ කියලා. ඔන්න ඔයාලා වගේම අලුතෙන් ආපු අද පාඩමක් හරි. මට කියන්න දැන් පේනවද පුතේ හැමෝටම? පේනවද? සමහරක් අයට පේන වැඩි, සමහරක් අයට පේන නැති වැඩි. සිග්නල් එකක් බලන්න. ඔව් ආපහු ගිහිල්ලා ආපහු ලොග් වෙන්න. මොකද සිග්නල් ටිකක් එනව ඇති, එනව අඩු ඇති. හරි. බලන්න ඔය උඩ ඉන්නේ සතු ටික නෙමෙයි. උඩ තියෙන මොනවද බලන්නකෝ. මොනවද මේ hina වෙලා හැම ඉන්නේ? නම හැම හල තියනවද යාළුවෝ කියන්නේ? විරාම ලකුණු. ආ විරාම ලකුණු. දන්නවද විරාම ලකුණු කියන්නේ මොනවද කියලා? දන්නවද? අන්තිමේ දමගා.
ඕනේ පාටියක වගේ අන්තිමේට දාන්න මෙන්න මෙයාලා තමයි නේ මග පුතාලා දාලා තියනවාද එහෙම වාක්‍යයක අවසානයක හරි විරාම ලකුණු මතකද ඇයි ටීචර් වරහන හරි අපි බලමු අරුණි මගේ කුසුවක් తీරදී ආ විරාම ලකුණු මොනවද කියලා බලමු අපි අම්මිකෙන් අහන්න ඕනේ දැන් ටීචර් කියලා දෙනවනේ එතකොට බලමු මොනවද විරාම ලකුණු කියලා හොඳද ඉන්න බලන් ඉන්න ආ ඔන්න එනවා දැන් විරාම ලකුණු කියන්නේ මොනවද ඔන්න තිත තිත කියන එක දන්නවද මගේ පුතාලා ප්‍රශ්නාර්ථ ලකුණ ප්‍රශ්නාර්ථ ලකුණ දන්නවද කොමාව කොමාව දන්නවද ඊළඟට දන්න එකක් කියන්න බලන්න ඔයාලා ඔයාලා දන්න එකක් කියන්න බලන්න වරහන වරහන මොකද වරහන් දන්නව නේද ඔන්න අපි දන්න ඕන ඒවා තමයි තියෙන්නේ පුතේ හොඳද ඔන්න ඔය ටික තමයි තියෙන්නේ තමයි තියෙන්නේ හොඳේ හරි අපි බලමු තිත කියන්නේ මොකද්ද කියලා මොකටද තිත කියන්නේ වාක්‍යයක් අවසානයේ අනිවාර්යෙන්ම අපි නැවතීමේ තිත තියෙනවනේ ඊට පස්සේ ආයෙ කොහෙද තියන්නේ පුතේ ආයෙ කොහෙද තියන්නේ කොහෙද තියන්නේ ආයෙ තිත කොහෙද තියන්නේ ආන්න බලන්න මේ යාළුවේ අපිට කවියක් කියලා දෙනව නේද මගේ පුතාලා දැකලත් ඇති ඒ කවිය නේ මොකක්ද කවිය කියන් බලන්න බලන්න කවිය ආකාශපතිය වයි ආන්න බලන්න වැකිය කග ඉන්නවා මුල කුරුවෙන් කරන පද කෙටි කරනවා මට හිතයයි කියනවා අන්න බලන්න නේද පුතේ මොකද වැකියක අග ඉන්නවලු පිට කියන කෙනා වැකියක අග ඉන්නවලු මොකටද වැකියක් කියන්නේ මොකටද වැකියක් කියන්නේ වාක්‍ය නේද අපිට අපිට පුළුවන් පුංචි පුංචි වාක්‍ය එකතු කරන්නනේ පුංචි පුංචි වාක්‍ය ලියන්න පුළුවන් අපිට ඊට පස්සේ මුලකුරු මොනවද මුලකුරු කියන්නේ මොනවද මොනවද ඔයාලගේ නමට මුලකුරු එහෙම තියෙනවද මුලකුරු ඔව් ටීචර් ඔව් ටීචර් ඔව් තියෙනව නේද එපියේ මුලකුරු ටික කෙටි කරලා තමයි තියෙන්නේ නේ මුලකුරු කෙටි කරලා නැහැ නේද සම්පූර්ණ නම ලියන්නේ නැහැ අපි මේ ඔයාලගේ එන්න ඔය තියෙන්නේ ඔය BK තියෙනවානේ අනේ ඒ වගේ මුලකුරු කෙටි කරනවා දිගපද දිගපද කෙටි කරනවාලු මොනවද දිගපද කියන්නේ දිගපද කියන ඒවා අහලා තියෙනවද අවුල දැන් ලංකා විදුලි බල මණ්ඩලය කියලා කියනකොට දැකලා තියෙනවද විදුලි බල මණ්ඩලයේ උඩ බෝඩ් වල ගහලා තියෙන මේ වරහන් ඇතුලේ වගේ ලන්වීම කියලා ලෑන ලියලා තිතක් තියලා ආපහු වයන ලියලා තිතක් තියලා මයන ලියලා තියෙනවා දැකලා තියෙනවද දැකලා තියෙනවද එයාලා දැකලා ඇතිනේ ආය මොනවද ඒ වගේ කියන්න බලන්න මොනවද ඒ වගේ තියෙන්නේ ආය මොනවද තියෙන්නේ ඒ වගේ ඔන දැන් අම්මලට හරි තාත්තලාට හරි ඔන රජ ලංකා ගමනාගමන මණ්ඩලය
අන්න හරි ලංකා ගමනාගමන මණ්ඩලය කොහොමද තියෙන්නේ ඒක? කොහොමද ලංකා ගමනාගමන මණ්ඩලය? ලයන්න ලිව්වා. කොහොමද තියෙන්නේ? ලයන්න ලිව්වා. මෙන්න මෙහෙම ලයන්න ලිව්වා. මෙන්න මෙහෙම තියෙනවා. දැකලා තියෙනවද? මෙහෙම තිතක් තියලා. මෙන්න මෙහෙම මෙහෙම තියලා. දැකලා තියෙනවද? මොකද්ද මේකෙන් කියන්නේ? මොකද්ද මේකේ තේරුම? රාජ්‍ය සේවය පිණිස නේද? අය කියන බලන්න මට ඔයාලා දැකලා තියෙන එක මොනවද? අය දැකලා තියෙන්නේ පේව නේද? අපි කාලය ගැන වෙලාව ගැන කියනවා නම් උදේ නම් හවස නම් ඔන්න ඔහොම කියනවා නේද? පෙරවරු අය අනිත් එක මොකද්ද? පස්වරු. පස්වරු නේද? පයන් කියලා තිතක් කියලා. පයන් තිත. පස්වරු. පයන් තිත. දගෙන දන්නව නේද මගේ පුතාලා? හරි. අපි ලියමුකෝ. තව එකක් තියෙනා නේද? ලියාපදිංචි කියලා. ලියාපදිංචි. ඔව් ලියාපදිංචි කියලා තියෙනවා. කොහමද ඒක තියෙන්නේ? කොහමද තියෙන්නේ? දැන් ඔන්න එක එක්කෙනා කතා කරනවා ඇහෙනවා. ඒත් කතා කරනවා ඇහුනාම අමාරුයි නේද? හරි ඔන්න දැන් අපි ලියමු. අපි ලියගෙන යමු චුට්ටක් නේද? ලියගෙන යමු. හරි ලියන්නකෝ. ලියන්න කලින් මං අහන්නේ මගේ පුතාලට අකුරු ලියන්න පුළුවන්ද? පුළුවන් ටීචර්. පුළුවන් ටීචර්. දැන් අපි කොහොම කරමු? දැන් ටීචර්. අර මයික් ටික ඔෆ් කරගන්නකෝ. මයික් ඔෆ් කරගන්නකෝ. නැත්තම් ටීචර් මෙහි මයික් එක ඔෆ් කරනවා ඔයාලගේ. හරි. ටීචර්ට බලන්නත් එක්ක මගේ පුතාලා අකුරු කොහොමද ලියන්නේ කියලා අපි අකුරු ටිකක් ලියාගනිමු. හන්දද? හරි. එහෙනම් ඉස්සෙල්ලාම ලියමු. අකුරු ලියමු කියලා ලියන්නකෝ. අකුරු ලියමු. ලියන්න අකුරු ලියමු. අද කවද්ද? දිනේ කවද්ද? දිනේ කවද්ද අද? ඔව් නේ. 2022. 3යි. කවද්ද අද? හරිද? දිනේ හරිද? නෑනේ. 3 3. අද 3. 3යි 3. හරි. අකුරු ලියමු කියලා ලියලා අපි මෙන්න මෙහෙම ලියමු. මගේ පුතාලා තිත ගැන දැනගන්න කීච අකුරු ටික බලලා ඉමුකෝ. මෙන්න අපි ලියමු. නැටි ලියමු. අපි ලියබල බලමු. හතර මග. ඔන්න දැන් දැනගෙන ඉන්න ඕනේ අපි මොනවද මධ්‍යක්ෂර. මේකේ මොනවද රූලෙන් උඩ ලියන අකුරු, පහළ ලියන අකුරු මොනවද කියලා දැනගෙන ඉන්න ඕනේ. හන්දේ අපි ලියමුකෝ හතර මග කියලා. ඔයාලගේ මෙන්න මේ වගේ තනි රූල් පොතක් නේ තියෙන්නේ නේ. දැන් ඔන්න ටීචර්ට නම් තනි රූල් පොතක් නැහැ. ඉන්දා බෝඩ් එකේ ගහනකම් ඔයාලා ලියමු බලන්න. ලියමු. කොහොමද අතර මග කියලා ලියන්නේ අපි? කොහොමද ලියන්නේ?
කොහොමද ලියන්නේ? අයන්න ලියන්නේ ඔන්න. අද හෂිනී මට කියන්න අපි කොහොමද අකුරු ලියන්නේ? හෂිනී අයන්න කොහොමද ලියන්නේ? අයන්න ලියන්න. රූලේ. අන්න හරි රූලේ. රූලේ කොහෙද ලියන්නේ? අනිත් පුතාලත් කියන්න. රූලේ මැද. රූලේ මැද. රූලේ මැද ටීචර්. හා හා අපි බලමුකෝ. රූලේ මැදද ලියන්නේ අයන්නේ කියලා. අන්න මෙන්න මෙහෙම රූලේ මැදින් තමයි පටන් ගන්නේ. ආ බෝලයක් අරගෙන හරි බලාගෙන ඉන්නකෝ. මෙන්න මෙහෙම වැදිලා පුතේ. අයන්න ඔන්න ඔහම. ටීචර් පේන්නේ නැනේ. නේ බලන්න අතර මග බෝලයා ගන්නවා අපි රූලේ මැදින්. රූලේ මැදින් බෝලේ අරගෙන අයන්න අපි පල්ලෙහාට එන්න ලියන ඕන තව තැනක අපි ලියන ඕන ටික මෙතන ලියන්න. අන්නම බෝලේ අරගෙන මෙහෙම දියලා අයන්න. ටීචර් පේන්නේ නැනේ. ඒ පුතේ අනිත් අයටත් එහෙමද? පේනවා ටීචර්. පේනවා පේනවා. හා සිග්නල් අඩු ඇති පොඩ්ඩක් බලන්න. හරි. අයන්න ලියලා අතර මග. තයන්න කොහමද ලියන්නේ? තයන්නත් අපේ රූල මැදින් පටන් ගන්න නේද? රූල නැද. රූල නැද. පද්‍ය අක්ෂර ඔන්න මේ අක්ෂරය. ඔන්න බලන්න මෙතන පේන්නේ. පද්‍ය අක්ෂර ටීචර්. උඩ අපි ලිය ගෑවිලා නැහැ. හරි. රයන්න. රයන්න මොන අකුරක්ද? හෂිනී පුතේ අපි ආපහු ලියමු. ආරෝහණ අක්ෂරය. ආරෝහණ අක්ෂර. අන්න හරි. ආරෝහණ කියන්නේ මොනවද? උඩ රූලේ. උඩ වදිනවා නේද අතර? රූල ගෑවෙනවා. මයන්න කොහොමද ලියන්නේ මයන්න? මොන වංගු වංගු යන්න තියෙන මයන්න? අක්ෂරයම ආවා. මෙන්න මෙහෙම ආරෝහණ අක්ෂර. මෙන්න මෙහෙම ආවා. ඔක්ක ලියන්නද? ඔබ පැටිය ලියමු. ඔන්න ගයන්නත් ලියන්න කොහම අතර මග මග පැට මෙන්න මෙහෙම අරගෙන මධ්‍ය අක්ෂරය. මධ්‍ය අක්ෂර. මධ්‍ය අක්ෂර. නම මෙන්න මෙහෙම තමයි ලියන්නේ අතර මග කියන එක අපි ලං කරලා ලියන්න ඕනේ. ඔබ පැටිය. අපි ඔබ ලියුවා. ආ ඔව් නේද? කමන්නේ අපි අපහු ලියමු. 1 2 3 අපි ලියමු හොඳද? හරි. ඔන්න බලන්න මේක දැන් ඔය තියෙන්නේ. අපි ඔක පහලට පහලට ලියාගෙන යමු. හෂිනී කවුද? අෂාන්. ඉන්නව නේද යාලා? චූටි වෙලාවක් දෙමු පුතේ අපි අලුත් යාළුවෝ ටිකට අකුරු බලන්න එපැයි. කොහොමද ලියන්නේ කියලා. හා. හරි පැටිය. දැන් මේ මෙව ලිව්වා. ආ හරි. අපි දෙමු මෙයාලට අලුත් අලුත් බබාලා ටිකට අපි චූටි වෙලාවක් දෙමු. 2-3ක් ලියන්න දෙමු. ඊට පස්සේ අපි යමු අලුත් පාඩමට අපේ ඉස්සර පාඩමට. හරි. ඔය අතර මග කියන එකයි පුතේ. ඊට පස්සේ ආයේ මොකද්ද කියන්නේ? ටීචර්. ඔව් පුතේ කියන්න. ලියපුවාට ලියන්න ඕනේ නැද්ද? ලියපුවා අය අපි දෙකක් ලියමු දෙකක්. ලියපුවා අය දෙකක් ලියමුකෝ. පළමු අපව අකුරු ලස්සනට ලියලා තියනවාද කියලා. ආබරණ. ලියපුවා අය මට පෙන්වන්නකෝ බලන්න. ආභරණ අතර මග කියන එකයි ආභරණ කියන එකයි ලියමු. කොහමද ඔය නයන් එහෙම ලියන්නේ? උරුදුසි න ලියන්නේ. ඇදින් පටන් අරගෙන එහෙම රවුමක් ගිහින් එතන වැදිලා නයන්න ලියන අපි මේ මෙහෙම ක්ලාස් එක කට්ටනවා එහෙම කට්ටන්නේ සිග්නල් මදි ඇති පැටි ඔය එකයි. ආ කො බලන්න ඉෂාඩ පෙන්වන්න බලන්න. ඉරේෂා ඉරේෂා. හරි පුතේ හරි. ඉරේෂා හරි. ටීචර්. අමාරේ දෙක ලියලා ඉවරයි. ආ ඉල්ලි වලද? හරි.
දමිදු හරි දමිදු ලිව්වනේ අපි නේද කලින් ටීචර් මම අර දෙක ලිව්වා හරි පැටිය හරි ටීචර් බාර ලියපුවට පෙන්නන්නද හරි පැටිය දැන් දන්නවනේ අකුරු ටික මම පේනවා හැමෝම පෙන්නනවා අපි මේකෙන් පහක් ලියමු පුතේ වචන පහක් ලියමු ආභරණ කියන එක ලිව්වද ඔව් ටීචර් පස්සේ ඇසල කියන එක ලිව්වද නෑ ටීචර් ආ ඇසල කියන එකත් ලියමු කොහොමද ඇසල ලියන්න දන්න මොන දන්නවා ලයන්න කියන්නේ මොකද්ද ආ ඔන්න ටීචර් එක ලියමු ඇසල කියන එක ඇසල ලයන්න ඈ ඈ නොන අයන්න ලියන්න ඉස්සල වගේ බෝලයක් අරගෙන ආභරණ කියනකොට පුතේ අපි මේ පිල්ලම මේ පිල්ලම දන්නවද මොකද්ද කියලා? ඔව් ටීචර්. මොකද්ද? ඔව් ටීචර්. ඇල පිල්ල. ඇල පිල්ල. ඇල පිල්ල. ඇද පිල්ල. හරියට කියන්න බලන්න මොකද්ද? ඇද පිල්ල. ඇද පිල්ල. ඇද පිල්ල. මෙයාට නම් ගොඩක් තියෙනවද? මෙයාට නම් ගොඩක් තියෙනවද? ගොඩක් කියන්නේ ඇද පිල්ල. ඇද පිල්ල. ඇද පිල්ල. හරි ඔන්න කෙටියද පිල්ල කියලා කියනතර මේකට මොකද්ද කියන්නේ අපි ලිච්ඡද පිල්ල ලිච්ඡද පිල්ල පිල්ල නේද කෙටියද පිල්ල ඔන්න ඒක ලියනකොට නූලෙන් පහලට යන්නේ නූලෙන් පහලට යන්නේ නෑ පුතේ හොඳද ඒක ලියනකොට නූලෙන් පහලට යන්නේ නෑ අපි පිල්ලන් ලියද්දි ඊළඟට සයන්න ඔන්න සයන්න මෙන්න මෙහෙම අරගෙන ලස්සන්ට මේ දෙන්නම එක වගේ ගන්න ඕනේ මේ දෙන්නව. මෙතන ලයන්න ලියද්දී අපි චූලේ මැදින් පටන් ගන්න ඉවර කරන්න. ඉවර කරන්නේ යා පැත්තෙන්. පුතේ පේන්නේ නැති අයට සිග්නල් ටිකක් අඩු ඇති. නේද? සිග්නල් ටිකක් බලන්නකෝ. හරි මට දැන් කියන්න ඇස්සල කියන එක ලිව්වනේ ඔයාලා මේකෙන් තව කැමති දෙකක් ලියන්න අපිද ටීචර් ඔව් කැමති දෙකක් ලියන්න ඉවරයි.
ටීචර් මම ඉවරයි. හරි. ටීචර් මම ඉවරයිද? හා හරි. එහෙනම් මට දැන් කියන්න මෙන්න මේ දා වාක්‍ය කියනවා දන්නවද? වාක්‍යයක් කියන්නේ දැන් ඔන්න අපි කිව්වා ඔන්න ටීචර්ට ඕනේ වුණේ මේ තිත ගැන කියලා දෙන්න ඉස්සෙල්ලා. අපි කිව්වා වැකියකගෙ ඉන්නවා කියලා කිව්වා නේද? ඔන්න මොනවද පුතේ වාක්‍ය කියන්නේ? බලන්න වාක්‍ය කියන ඒවා. මොනවද? අපට ආභරණ ඇත. ආභරණ ඇත. අපට ආභරණ ඇත. ඉතින් ගන්න බැරි වුණා. ඇසල හඳ. අපට ආභරණ ඇත. ඇසල හඳ. ගංග ගංග. හරි. ගන්න බැරි වුණා. හරි. ලියා ගන්න බැරි වෙච්ච අයට දෙකක් හරි ලියවන්නේ නේද? ටීචර්ට ඕනෝනේ ඔයාලා ලියන්න දන්නවද? අකුරු ටික හරියට ලියනවද බලන්න විතරයි පුතේ. ඒකයි ලියන්න කිව්වේ ටීචර්. දැන් අපි අද අකුරු නෙමෙයි ලියන්නේ. ඉස්සරහට යනවා ඔන්න. වාක්‍යයක් කියන්නේ අපි ඉස්සලාම කිව්වේ තිත. තිත තමයි පුතේ මේ තියෙන්නේ. වාක්‍යයක අවසාන එක යොදනවා කිව්වා. බලන්න අපට ආභරණ ඇත. නේ? අර ඇත අසල සඳ ඔන කොටුවක් ඇදලා තියෙන්නේ නම් තිතට මේ කොටුවක් ඇදලා. හන්දේද? ගඟ ළඟ උණ ගස උසය. අපිට කියන්න බලන්න මේ තිත යෙදුවම තියෙන වාසිය මොකද්ද? තිත යෙදුනකොට තියෙන වාසිය මොකද්ද? මොකද්ද වාසිය? උනේ වාක්‍යයක් අපි ඉවර කරන තැන දන්නවා. වාක්‍යයක් ඉවර කරන්න පුළුවන් තව වාක්‍ය පටන් ගන්න කොතනින්ද කියලා දන්නව නේද අපි? එහෙනම් ඔන්න ලේසි ලියන්න එපා මේක. ඉතලට යමු අපි. ඔන්න බලන්න ඊළඟට ම ම කියවහම මොන ශබ්ද දෙන්නේ පුතේ? ම කියලා බලන්න ඔයාලා. ම ඔ ශබ්දය. ඔ ශබ්දය නේ. ඔ ශබ්දය. ම කියවහම ම ම කියවහම ම කවිය ලියන්නකෝ. කිය බලන්න ඔය කවිය තාලෙට මං කියන්න කාටද කියන්න කියන්නේ? මනහර සහ මට පුළුවන් කියන්න බලන්න. මං කියමු අපි ඔක්කොම කියමු එක පාරක්. හරි. දැන් මාතෘකාවක් ලියමු අපි. දැන් මාතෘකාවක් ලියමු. මාතෘකාවක් ලියමු කියලා කියන්නේ පිළි සහිත වචන ඔන්න ටීචර් ලියන්නම් බෝඩ් එකේ ලස්සන්ට ලියන්න ඔයාලා. මම ලියා ගන්න උඹ. ඊහ උන්සේ මාතෘකාව මොකද්ද? පිළි සහිත වචන ටීචර් වීඩියෝ කොක්ලා මාතෘකාව ලියන්න කලින් මේ ඔය මයික් ටික ඔෆ් කරගන්නකෝ නැත්නම් ටීචර්ට ඔෆ් කරන්න නේද? හා ටීචර්. හොඳ බබාලානේ නේද? තුනේ ඉන්නේ හොඳ බබාලා. ඉන්නම් මයික් ටික ඔෆ් කරගන්න. ආ ලියන්න, ලස්සට ලියන්න. පිළි සහිත වචන ලියමු. Cool.
පිළි සහිත වචන ලියමු. එක කියලා ඕන ලියපුවා ලියලා තියන අයත් ඉන්නවා. කියලා නැති අයත් ඉන්නවනේ. හරි. කියලා මේ කවිය ලියා ගන්න පුතේ. මේ කවිය පොඩ්ඩක් ලියා ගන්න අපි ලියපු අය ටිකක් කියමු ඊට පස්සේ දෙනවා ඕන අභ්‍යාස ටීචර්. ටීචර්. ඔව් පුතේ. මම කවිය දන්නවා. ආ දන්නවද? දැකලා තියෙනා නේද? අහලා තියෙනවද? ඔව් ටීචර්. මාතෘකාව මොකද්ද? පුතේ මාතෘකාව පිළි සහිත වචන ලියමු. ටීචර් ඔක මගේ පොතක තියෙනවා. ආ ඔව් ඔව් ඔයාලගේ පොතේ තමයි තියෙන්නේ. ඔයාලගේ කුලියක් පොතේ නේ. මගේ තුන ශ්‍රේණිය පොතක තියෙනවා. ඔව් තුන තුනේ බබලන්න මේ ඔක්කොම ඉන්නේ නේ. හරි ලියලෙමුකෝ ලියලෙමු හරි ලියමු ඔය පිළි සහිත වචන ලියමු කියලා ලියලා මේ කවිය ලියා ගන්න ලස්සනට ලියා ගන්න කවි ඉස්සෙල්ලා
හරි ලිලි වරද කවිය ලිවද ලිලි වරද පුතේ හරි තාම ලිලි වර නැත පැටවුනේ හා හරි තව විනාඩි පහක් දෙන්න මයික් ඔෆ් කරගන්නවා හරි පැටිය හරි මයික් ඔෆ් කරගන්න අනිත් අයත් ඔන්න ඒ වගේ හොඳ බබාලා වගේ මයික් ඔෆ් කරගන්න ඕනේ අව් 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 ආයි නෝ හරි දැන ලියලා ඇතිනේ දැන ලියලා ඉවර ඇති කමන අපි ඉස්සරට යමු හරි ඉවරයි ටීචර් හරි මේ මොන දැන් ඔයන්න අපි ලියන්නේ ඔය අයන්න අයන්න ආශබ්දය අශබ්දය අශබ්දයයි ආශබ්දයයිනේ මොන ලියා ගන්න පුතේ මෙන්න මෙහෙම ඉස්සලාම මේ අයන්න ලියන්නකෝ අයන්න අයන්න ලියලා ඔන්න අ ආ ලියලා ආ ඔය කවියේ දැන් අපි කවියක් ලියවනේ ඒ කවියේ අයන්නෙන් තියෙනව මොනවද කියන්න බලන්න මට අයන්නෙන් තිබ්බේවා අනහර නයනේ අනහර අනහර තව කියලා තිබ්බනේ තව සරලා සරලා තිබ්බා සන්න තව මල් මල් නේද හරි හරි දැන් ඔන්න ටීචර් ලිව්වා ඔයන්නෙන් තියෙන ඒවා තාරක සාගර
මාලා ලියන්න ඕනේ අහගන්නකෝ ආ යන්නේ මොනවද මේ කවියේ තිබ්බේ වචන කියලා ලියන්න ඕනේ ආ යන්නේ ආ ශබ්දේ ලියමු බලන්න මොනවද කවියේ තියෙන්නේ කියලා මාලක ලියමු 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 ඊට පස්සේ ටීචර් දෙන්න ලියමුකෝ ටීචර් බ්ලොක් කරලා ආ හරි 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 දැන් කවියටි අපි කරලා ඉවරනට පස්සේ ටීචර් දෙනවා ඊට පස්සේ වචන ටික ඉක්මනට ලියමුකෝ ඇන්ට ලියමු මොනවද එන්නේ මොනවද එන්නේ මාලක නේද මාලක අය මාලක නාලක නාලකද සාරක මාලක නාලක 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 සාගර මාල සාරක සාගර 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 මාල 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 අනෝ ටික ලියමු ලියලා ඔන්න දැන් ලියපු අයටයි නැති අයටයි ඔක්කොටම ඊළඟට දෙනවා ටිච වැඩ ඉක්මනට ලියමු ඔක ඔන්නට ලියමු ඔකිට ලිව්වද මේ පැත්තේ බලන් ඉන්නේ ලිව්වද පැත්තේ ඊජෝ ලිව්වා ආ හරි පැටිය හරි හරි මම ලිව්වේ නෑ හරි හරි ලිව්වේ නැත්තම් ඉක්මනට ලියමු ලියමු අපි මට මයික් ඔෆ් කරගෙන ලියමු ඊට පස්සේ දැන් ඔයාලා ඔයාලා මේ දැන් ඔය පහලට ඉඩ තියෙනවා නේද ලියන්න පහලට ඉඩ තියෙනවා ටීචර් මේ මොනවද පාඩම මොනවද මේ පාඩම පිලි පිලි පුතේ පිල්ලම් පිලි පිලි ශබ්දේ පිලි ශබ්දේ අපිට මේ දන්නේ නැතුව දැන් තමයි අරගත්තේ ආ එහෙමද හරි කමන්නේ මම කවියක් ලියන්න දුන්නේ ඉස්සෙල්ලා මේ ආ ආ කවිය ලියලා මේ මේ ඒකට අදාළව ටික තමයි මේ ලියන්නේ ඔව් මඩම් මම පිටු අම්ම ලිව්වා ඒ ටික හරි අපාදි අඳිනක් කොපමණ හිටතරද පිටුවක් විතර තියාගන්නක පුතේ පිටුවක් තියාගන්න ඔයාලා ගෲප් එකට දාන්නම් ටීචර් කවිය දාන්නම් පිටුවක් විතර තියාගන්න පුතේ කවියට පිටුවක් තියාගන්න හරි ඊට පස්සේ මේක ලිව්වනේ දැන් ඕනේ ඊළඟ පැත්තින් දාන්න ලියලා ඉවරයි නේද පුතේ ලියලාද ඔව් ටීචර් නෑ ටීචර් ආ හරි හරි ලියලා නැති අය උඩ උඩ ටික ලිව්වන්නේ උඩ ටික ලිව්වා නේද? ඔන්න දැන් ටීචර් දෙනවා ටිකක්. ඔව් ටීචර්. ටීචර් දෙනවා ටිකක් අපි ඔන්න පහලට ලියමු ලියපු අයයි නැති අය ඉල තියන අය කමන්න දැන් ලියමු ඔන්න. නාලක. නාලක ඔන්න මැක්කුවම. ආ සවස. සවස ලියන සවස. ඔන්න ආයන්න ආයන්න උඩින් තියෙනින්ද ඔන්න ටීචර් දෙක මකනවා. උඩින් තියන්න. මේක ඇතුද? හරි ඩීජ සවස කියන්න බලන්න මේකට මේ ඇලපිල්ල මේ යොදලා එක සවස කියන එකට මුල් අකුරට ඇලපිල්ල මේ යොදන්න ඇලපිල්ලම කියන අපි දැන් මේ යොදලා තියෙනවා ඇයි ඔලකම් කද්ද මොකද්ද සාලය සාලය දන්නවද සාලය කියන්නේ මොකටද කියලා ඔව් ටීචර් හා හරි ඔන්න දැන් ටීචර් ටිකක් දෙනවා ඒ ටික පල්ලෙහාට ලියාගන්න උඹ පෑන් ටික මං ගන්නවා ඉන්නකෝ කට්ටිය මයික් ඔෆ් කරගෙනනේ ඔන්න මේ අරන් ටෙක් කියන්නේ ටීචර් මයික් ඔෆ් කරන්න මයික් ඔෆ් කරගන්න පුතේ
හරි ඕන ටීචරට කරන්ට් එක ගියා පැටියෝ ටීචර් දැන් දාන්නම් ඔයාලගේ ස්ලයිඩ් එකට බලාගෙන ලියන්න ඔන්න ටික ලියලා ඉවරයිනේ ඔන්න ඔය ටික ලියා ගන්න පුතේ පල්ලෙහාට ඔය ශබ්දයෙන් එන වචන සාලය සවස පහත පාලම තරය ධාරය ඔය ටික ලියා ගන්න හරිනේ ඔය ටික ලියා ගමු ටීචර් බෝඩ් එක වෙන්නේ ඉවරයි ටීචර් 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 ඔව් කියන්න පුතේ මට මෙතන ලියන්න ඕනේ මනාය කියන තැනට විතරයි නේ ඇයි පැටියෝ ලියන්න එහා පැත්තට යන්න එහා පැත්තට යන්න පුතේ එහා පැත්තට යන්න එහා පැත්ත කවිය ලියලා එහෙමද ටීචර් ඉවරයි කවියෙන් එහාට යමු පුතේ එහාට යමු ගිහිල්ලා ලියමු මැඩම් ආපහු ආව ශබ්දේ කියලා ලියලා ටීචර් ඉවරයි හරි ඉවරයි ඉන්න ඉවර නැති අයත් ඉන්නවන්න පුතේ ටික ලියන්න දෙමු අපි
හරි ඉවරද පුතේ හරි ටීචර් ඔව් පුතේ පිනි ඔව් ටීචර් ආ හරි හරි තුමි ෆිනිෂ් ද ෆිනිෂ් ටී හරි පැටවුනේ හරි ඔන්න අපි දැන් මේට වීඩියෝ කෝන් කරන්න විදිහක් නැහැ කරන් ගිහිල්ලා ටීචර්ට ඒ හින්දා මේ ඔයාලා ඔන්න අයන්නේ නුයි අහගන්නකෝ මොකක්ද තියෙන්නේ කියලා අයන්නේ නුයි අහගන්න අහගන්න අයන්නේ නුයි ශබ්දේ නවත්තරා ශබ්දෙන් වචන 10ක් ලියන්න ඕනේ දැන් අම්මගෙන් හරි අහගෙන මොකද එයා අහන්නකෝ දැන් ඔයාලා අම්මගෙන් හරි අහගෙන වචන 10ක් ලියන්න ඕනේ ආ ශබ්දෙනුයි අ ශබ්දෙනුයි කැමති අකුරු ටිකක් අරගෙන වචන 10ක් ඉඳන් අපිව ලිව්වේ ටීචර් සවස සාලය මාලක අන්න ඒ වගේ වචන 10ක් ඔයාලා පල්ලෙහාට ලියන්න ඕනේ තව. හන්දේ මම අපි එතකොට හම්බෙනකොට ටිච බලන්න. හන්දේද? තේරුණාද පුතේ? හ්ම්? හරි. දැන් මේ එහෙනම් ඕන හදට අපිට ප්‍රශ්න තියනවද අහන්නකෝ? ප්‍රශ්න මොනවා හරි තියෙනවද? හරි පැටියා හරි ටීචර් දාන්නම් ඔයාලගේ පාඩම ගෲප් එකට එතනින් වචන ටික අරගෙන ලියා ගන්න හරි ප්‍රශ්න තියෙනවද පාඩම තේරුන්නේ නැද්ද අපිට කරන්ට් එක සමහරක් ආයෙත් තියෙනවා නේද සමහරක් ආයෙත් නෑ නේද හරි කමක් නෑ පුතේ ඔව් අපිට සාලීන් පොතකුත් තියෙනවා ආ හරි පැටිය හරි අපි කරමු අන අදනේ ඔයාලා සම්බන්ධ වුනේ අපි ඉස්සරහට කරමු දැන් අකුරු ටික බලන්න ටීචර්ට ඕනේ උනේ ටිත දන්නවද කියලා බලන්නයි ඕනේ උනේ ඔයාලා හන්දේ මොකද සමහරක් අයට තිත කියන එක මතක නැ වාක්‍යයක අවසාන තියන්න ඕනේ කියලා මතක නැ ඒක තමයි ටීචර් ඉස්සල්ලාම කිව්වේ මොකද විරාම ලකුණු වල තිත තියෙනවා කියලා හොඳද එහෙනම් ඔන්න අපි අදට නතර කරමුද පුතේ අදට නතර කරමුද හරි පුතේ ඔන්න දහයක් ලියන්න තියෙනවා ඔන්න වැඩයක් දීලා තියෙදි මං දහයක් ලියන්න තියෙනවා දැන් හරි හරි එහෙනම් ඔන්න වීඩියෝ කෝන් කරන්න බෑ ටීචර්ට ආයි බොවන් බුදු සරණයි ඔයාලා හැමෝටම ආයි බොවන් ටීචර් ආයි බොවන් ටීචර් ආයි බොවන් ටීචර්